නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්නට සුදුසුකම් ලබන සියලු දෙනාටම විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දීම සඳහා දැනට තියෙන විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරනවා, අලුත් විශ්වවිද්‍යාල ආරම්භ කරනවා, වගේම දුරස්ථ අධ්‍යාපනය අපි ලබා දෙනවා, පහසුකම් ලබා දෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කාර්මික විද්‍යාල, වෘත්තීය පුහුණුව ලබන විද්‍යාල, තාක්ෂණ ලබන්නට අවශ්‍ය ඒ විද්‍යාල අපි ලබා දෙනවා. අද ලෝකයේ දිහා බැලුවම ඕනෑ තරම් තමුන්ට නිපුණත්වයක් තියෙනවනම් රැකියා ඕනෑ තරම් ලබා ගන්නට පුළුවන්. මුතවාසනාවකට අපේ අධ්‍යාපන ක්‍රමය නිසා, වැරදි අධ්‍යාපන ක්‍රමයක් නිසා ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගන්නට බැරිවීම නිසා අද ඒ අභ්‍යර්ථවලට, ඒ රැකියාවලට ඇතුළත් වීමට නිපුණත්වයක් අද අපේ තරුණ තරුණයන් තුළ නැහැ. ඒ නිසා විශේෂයෙන් කාර්මික අධ්‍යාපනය හා තාක්ෂණික අධ්‍යාපනය හරහා හැම කෙනෙකුටම ආර්ථිකයට ඍජුවම සම්බන්ධ වෙන්නට පුළුවන් නිපුණත්වයක් තියෙන අධ්‍යාපනයක් අපි ලබා දෙන්නට සැලසුම් කළා තිබෙනවා. තමුන්නාන්සලා දන්නවා, එදා ඒ තිබුණු තත්ත්වය අවසන් කරාට පස්සේ අපි ඒ අයව පුනරුත්ථාපනය කරා. ලෝකේ හොඳම පුනරුත්ථාපන වැඩපිළිවෙල කරේ අපි. ඔවුන් අපි සමාජගත කරා. ඔවුන් අපි සිවිල් ආරක්ෂක බලකායට බඳවා ගත්තා. ඒ වගේම අපි කර්මාන්ත ආරම්භ කරා. පුද්ගලික අංශය අපි දිරිගැන්නුවා. මුත් අපි ඉදිරියේදී මේ පළාත්වල කර්මාන්ත ආරම්භ කරන්නට පුද්ගලික අංශය දිරිමත් කරන අතර ඒ අයට අවශ්‍ය පහසුකම් අපි ලබා දෙන්නටත්, ඒ කර්මාන්ත ශාලාවල වැඩ කරන්නට අවශ්‍ය නිපුණත්වය ලබා ගැනීම සඳහා පුහුණු පාඨමාලා පවත්වන්නට ඒ අවශ්‍ය වැඩපිළිවෙලක් අපි යොදනවා. මම තමුන්නාන්සේලාගෙන් සෑම දෙනාගෙන් ඉල්ලනවා, අපි ඔබෙත් මගෙත් රට ශ්‍රී ලංකාව, ඔබ හැම දෙනෙක්ම ශ්‍රී ලාංකිකෙක් හැටියට හිතන්න, ඔබ අභිමානයෙන් ජීවත් වෙන්නට පුළුවන්, එකිනෙකාට අවිශ්වාසයක් නැතුව ජීවත් වෙන්නට පුළුවන් සාමකාමී රටක් අපි ඉදිරියට තමුන්නාන්සේලාට ලබා දෙනවයි කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. Breaking.lk